පිට ජූට් ගියා නම් ඔප්පෙන්ට සුනංගුයි. ඒ දැන් එයි. ඒක හැබැයි මේ පිට නම් යන්න විදියක් නැහැ. මොකද මං ඊයේ ඔෆිස් එකට ගිය වෙලාවේ මේ කිව්වා. මේ හැබැයි මං ඊයේ එද්දි නම් මේ නැන්දලා ගිගේ වහලා තිබුණා හවස. හා නේ ඔව්. මං රෙඩෙකුට සාත්තු කරන්න ගියා. මේ හීනටි කුඹුරේ. දැන් නිතරම අපේ ඔය සම්බු වෙනලු නේද? නිතරම නම් නෙමෙයි නැන්දේ. මං ආවේ මේ පොඩි පණිවිඩයකට. අපට කියන්න බැරි පණිවිඩයක්ද? වෙන්ද ඇති. නෑ නැන්දේ මේ වාසයියට ඉතින් කියන්න ඕන එක නැන්දට කියලා හරියන්නේ නෑනේ. ඔව් 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 මට තේරෙනවා. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්තනේ. එන්න දුවේ දැන් මේ පිට ගෙදරක් ඈ. එන්න ම කුසියට එන්න මම උට එකක් හදලා දෙන්න. නෑ නෑ ඕන් නෑ නැන්දි මෙහි හොඳයි. අනේ කොහෙද බව කයෙත් එන්න කමන්නේ. කොහෙ වුණත් කමන්නේ එන්න. පිට දනක් ඈ. මම දෙකක් හදලා දෙන්න. මොකද ජල්ලියා කතන්දරගේ තිකයි බාසයම් මෙගායි ස්ටෝරි මොකද වෙලා තින්නේ බං අන්දිය බලන් හිටියලු පැයක් ඔයා එනකන් අහුනා නම් එතන දිම ගස් බඳිනවලු මාම මම මොනව කරන්නේ සිනන්දත් එක්ක හරියට පප පුල්ලටච් ඔව් මැඩොනට ෆයර් වෙලා නප්පියට අනේ පලයන්බයි යන්න පිසු ගලින් නැතුව මැඩොන මොනට ෆයර් වෙන්නද මේ ඊයේ සෙකියුරිටි ෆර්ම් එකට ඇවිල්ලා මගෙත් එක්ක කතා කරලා ගියේ මැඩොන ආ ඒකට තමයි ඉතින් ආඩ එහෙදි මොනවද කේස් වෙන්න තියෙන්නේ හැබැයි ලොක්කගෙන් නම් වචනයක් ලිස්සුවා තමයි ඒ වුණාට ඒක යට නේනේ මටනේ ආව මේකට තමයි ෆුල් තද වෙලා තියෙන්නේ ඔ මේක හරි මගුලක්නේ ලොක්ක තද උනේ යගෙන උනත් එක්කනේ ඒක මොනවාද මැඩෝනා බාර ගන්න ඒ වුණාට පිට මිනිස්සු ඉස්සරහ පිට යා සවුත් උනාලු ඔයා නිසා ඔ හරි වැඩක් නේ මේක මම මොනව කරන්නද ඉතින් එව්වා මන් දන්නේ එව්වා ඔයා ගිහල ඒගොල්ලන්ගෙන් අහගන්න හැබැයි ඉතින් සිනෙන්දත් එක්ක හරි හරියට ගුස්තිය මේ මට බෑ ඔයාලට ජූරි තියන්න අම්බිසි මට වෙලාවක් නැ ටයිම් පාස් වෙනවා මේ සත්කුමාර අනේ ඔහොම පොඩ්ඩක් හිතන්කෝ මේ මේ හරියට මොකද වෙන්නේ කියපන්කෝ අම්බිසි අනේ මේ සත්කුමාරෝ අනේ මේ හිතන්කෝ අනේ කොල්ලෝ මේ අම්මේ තමයි කොහෙද බං ගියේ මේ මොකද මේ මැඩෝනා හදිසි ආවයි කියන්නේ
ඒක මට වඩා ඔබ දැනගන්න දෙපෑ. අ මොකද හදිසිය කියලා. මොකක් දන්නේ හදිසිය? මොනවද වාස් උඹේ මේ වැඩ? මොනවද මම මේ මැඩෝනා හයියෙන් හයියෙන් කතා කළා කියන්නේ? ඒක මගෙන් ඈ. උඹ එයාගෙන් අහන්න දෙපෑ. ඇයි දැන් ගියා කියන්නේ හම්බ වෙන්න ඔෆිසියට? ආ එමනම් සත් කුමාරයා බොරුවක් නෙවෙයි කියලා තියෙන්නේ. මොන සත් කුමාරයෙක්ද බං? ඒ ළමයා කීයේ ඉඳන් මෙතන බලා හිටියද? කොහෙද බොරුව ගියේ? වැඩලා ගෙදරින් නැතුව? අම්තෝරු ගියාම එක වැඩක් යාම්මේ. ඒක ඉතින් උඹ ඒ ළමයට කියා දෙන්න දෙපේ. හරි. ඒක නම් පුදුම දෙයක්. මට පේන හැටියට නම් ඒ දැරිවේ දැන් ඉන්නේ උඹට පණ ඇරලා. මොනවද ඉතින් මැඩෝනා කියන්නේ? අනේ මට කතාවට වැඩිය ස්තූප කැලට වෙලා ඇවිද ඇවිද තනියෙන් මුණු මුණු ගගා හිටියා. ඒ පාර පාරට බැහැලා යන්න ගියා. ගෙදර පාන් තියනවද දන්නේ නේද අම්මේ? දවල් බත් තියනවා පාන් ඕන නැහැ නේ. දෙවේල තමයි බක් කතා කියන්නේ. පාන් කැලක් තිබුණා තමයි හොඳ. දැන් මේ කොහේ යන්නද මොකද ලෑස්ති වෙන්නේ? පාන් ගෙන්න මිසක් වෙන කොහේ යන්නද? අපතේ කඩේ. එකට ගියේ ඒ වගේම වාසයලයි ගෙදට ආවෙත් ලොකු වැදගත් කාරණාවකට. මම මේ ගැන ගොඩාක් දුරට හිතලා හිතලා තමයි වාසයියේ තීරණයක් ගත්තේ. මගේ හේ මලක් පිපුණා වගේ. ඒ වාසයි නෑ ඉතින් අපේ අම්මගෙන් නම් ඔය ගැන ප්‍රශ්නයක් කියන එකක් නෑ. ඒක නම් ඉතින් අපිට අහලා බලලා කැමැත්ත ගන්න පුළුවන් වෙයි. හැබැයි මැඩෝනගේ දෙමව්පියන්ගෙනුත් අහලා බලන එක නේද හොඳ? අනේ මතක් කරන්න එපා වාසයි. අපේ දෙමව්පිය හොඳ නම් අපි මේ වගේ ඇවිල්ලා දුක් විඳින්න ඕනේද? ඔව ගණන් ගන්න එපා. වගණ ගන්න එපා. මේකයි වාසයියේ ප්‍රශ්නේ. වාසයියට මතකද අර සී බ්ලොක් එකේ හිටිය භූමිදාස කියලා කෙනෙක්? අර බ්‍රවුන් ගරාජ් එකේ වැඩ කරේ. මතකද? ආ, ඕ මතක් කරන්න එපා. මිනිහා පොළු ඔස්තාද් කෙනෙක්නේ. ඌ රටපැන්නලු නේද? හා. රටපැන්න විතරක් නෙමෙයි. මටත් පොල්ලක් තියලා ඔය මිනිහා රට ගියේ. රට යන්න ටිකට් එක ගන්න මගේ ජුවලරි ඔක්කොම උගස් කරලා රුපියල් 25000ක් හදලා මන් දුන්නා. බුදු අප්පච්චි. ඉතින් මොකද කරන්නේ? කමන්නේ. ඕක නම් ඉතින් පුළුවන් කාලෙක බේරගන්න බැරිය. මට ඉතින් පුළුවන් වෙනකන් බැංකුව බලාගෙන ඉන්න නැහැ නේ වාසයියේ. මාසයක් ඇතුළත බේරගත්තේ නැත්නම් බෙන්දේසි කරන්න දින නියම කරලා. අප්පට සිරි ගජ. මං ওই ටික කියන්නේ තමයි වාසයියේ. මේ දවස් ටිකේම වාසයියව හම්බ වෙන්න ආවේ. දැන් කීයක් විතරද මේ ගෙවා ගන්න තියෙන්නේ? අඩු ගානේ 20-30000 තිබුණොත් මගේ බඩු ටික බේරගන්න පුළුවන් වාසයියේ. 20-30000? මැඩෝනා 20-30000 කියන්නේ නිකන් මේ තොලේ කටේ නොගෑවිනේ. ඔය හැටි ගානක් කොහෙන් වන්නද? අපේ චීෆ් අගෙන්වත් අහලා බැලුවොත්? අනිවාසයි පුළුවන් තරම් ඉක්මනට. පුළුවන් නම් දවසින් දෙකකින් වගේ නම් ගොඩක් හොඳයි. බලමුකෝ.
දැන් රැත් උනා. මම හෙට දිහාට එයිලා පණිවිඩය කියන්නම්කෝ. හොඳයි වාසයි.